දෝෂණය වංචාව නාස්තේ ආ කක්‍රමිකතා සහ අආරක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙිවකිය දැන්. අදලියන්නේ හාරසිය පනස් දෙවෙනි ටෙලිවැකිය. අද ටෙලිවැකිය ආ අරම්භ කරන්ට හිතුවේ අපේ පත්තරමිත්‍ර උදය විමලසිරගේ කාටුුණයකින්. උදේ කාටු අදන්නේ දිවවෙයින පුවත්පතට. ජනපතිව රනිල් වික්‍රමසිංහ මේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ අතින් අල්ලගෙන නේද සැරටයෙන් අපි යනන තුරා සංසාරෙත් අපි එකට යම්මු කියමින් ජනාධිපතිවරණයට අත්වැල් අල්ලගෙන එට යනවනේද එන්ට යනවනවෙයිඉතිං ඇවිල්ල තියෙන්නේ ඒ අතර මෛත්‍රපාල සිරසේන හිටපු ජනාධිපති වගේම මේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රකත්. ඇ ඒගොල්ලොත් අත්වැල් බැඳගෙන නේද. එන්ට හදනවගේ තමයි පේනෙ. එහෙන් මෙහෙන් හැම තැනම සන්ධාන. ඒ අය මෙහහි අනවා මේහි අය එහේයනවා නේද. මේ අපිගාව ඉතින් සදාකාලික තර හමරානෑ ඉහිම තමයි දේශපාලනය කියමින්න්නේද. හරි පුදුම මිත්‍රකමක් පන්නවා මේ දවස්වල අර්මේ ගංවතුරෙදි නෑ මුගටිය අයි දෙන්නම එකම ලී කොටට ගොඩ වුණාවගේ හොඳේ. ඕ එකම ලී කොටේට ගොඩ වුණාවගේ චන්ද කාලේද මේ හමෝම එකම අර් චන්ද කොටේට ගොඩවෙනවා හරිය සමහරුන්ට පාටකුත්නෑ පක්ෂ ලාංචනයකුත් නෑනේද. හැබැයිතිං Sස්SRල්ල බැලුවොත් මේ සියලු දෙනාම අඩ්ඩුමගානේ අවුරුදු පහළුවකට විස්සකට වැඩියෙන් බලයහිටී පක්ෂයක පාර්ලිමේන්තුව නියෝජනය කළ උන්දල හොඳේ මොන්න අම්බහෝ තනතුරක් රාජ්‍ය නියෝජ්‍ය හෝ අඩ්ඩුමගානේ දර්ලා තියෙනවා. ඉඳල හිටලා මේ පොලේ යන ගමංගඉතිං ඕ මළුවර්ගෙන ගෙදරත් ගිහිල්ල තිෙන හොඳේ ැ ට අපි බල්ලmuක ද දං ති ඉදිරි මස පහ ය ඇතුළත තමයි ආ மாම කොහොමද කියයාගෙන නේද, மா මගේ බරිය මිරිකන්ටෙන්න්නේ ಆං මේ කාලේ තමයි දැ එබ මින් තිබෙන්න්නේ ම அ . පැටිය කාගෙද බල් ලොකු එකීගේද නේද ඒකගේ මූනමයි කෙල පොඩිියුන්ගේ කම්මුල් හෙම මිරිකන්නේ ආංගේ කාලේ එළඹෙමින් තිබෙනවා. දැන් තමයි අපි අපේ සාමාන්‍ය බුද්ධිය අවධි කලේතු කාලය හොඳේ අපි අපෙන්ම ප්‍රශ්න කළීතු කාලය තමයි මේ එළඹෙන්නේ මෙන්න මේ ප්‍රශ්න ටික අහන්ට පුරුදුුවෙන්ටකොහොදේ මේ එන අය අලුත්ත. නෑ ඹුලි මහාහාපුරා කියලද මේ එන්නේ. ීට පෙර ඇවිල්ලම නැද්ද. බලය අරගෙනම නැද්ද බලය දීලම නැද්ද. නේද? මුලින්ම දේශපාලනයට ආකාලෙක් මේ අයට තිබුණු යානවාහන මොනවද. ඉඩ කඩම් මොනවද නේද? අලු? පරම් පරාව දන්න නැත්තම් වැඩිහිටියන්ගෙන් ඇහුවෝ තුන්දල හරි අගේයට කියයි ඕ ඕෝකට නිකම්ම නිකම් පුෂ් බයි්‍යයක් අත්තිබුණේ නෑ බල් ලමයෝ කියලා හොඳේ දැන් පහුගේ චන්දවලදි කරපු මැරකම් මෙහෙම ඒවත් අහන්ට ලොකුමදේ මේ උදලා ගමේමද ජීවත්තෙන්න්නේ කෙලා බලන්න නේද එම නැත්තන් සතියග හෝ පෝයට ගමේ එන අයද මේ අයගේ දරුව ඉන්නවානේද දරුවන් පාසල්ලන්නේ ඔබේ දරුවන් සමඟ ගමීම පාසඇලටද නත්තංහොඳලගේ දරුවන් යන්නේ කොළඹ සුපරිපාසැල් වලටද හෙමත් නැත්තඟති විද සෝජාත්‍යන්තර ආ පාසැල් වලට දනේද. ඕතමයි ප්‍රශ්න අහන්ටෝඕනේ හිතන්ට ඕනේ කල්පනරට ඕන ප්‍රශ්න. අෞුරදු කියයක් පාර්රිමේන්තුය හිටියාද. අවුරදු කියයක් බලය දැරුවද. අවුරුදු කියයක් මැති ඇමතිකන් නියෝජ්‍ය ඇමතිකම් දැරුවදනේද කීපාරක් පක්ෂ මාරු කලාද යහාට පැන් අද මිහාට පැන්ලද. හොඳේ ඔබේ ගමේම තාරපාර භෝකුව මේ උන්දල කීපාරක් කැදුවද අදනකොට කැඩුුණද. අරය මේ චන්දේ ඉල්ලන උන්දලත් එෙක්ක ඔය තකට තක ඉන්න කොන්ත්‍රාත් සේටකින්නේ ගමේනේද ගමේ වැඩිහරයක් මිනෙම ගො එක්ක ඉන්න ොಂතරರත්කාරಯෝනි ං උන්දල කරපු ඉදිකිරීම් වලට, අද මොකද වෙලාතියන්නි කෙල බලන්න හොඳේ. ඇත්ටම ඔබේ ගමේ එක පාසලක් හරි. ංග සම්පූර්ණ කල මේ කොළඹ වගේ සියලු පහසුකම්වලින් සමන්විතුව නිර්මාණය කරල තියනද කියලා හන්ට බලන්ට හොදේ ඔබේ ගම මේ රෝහලතින නේද ආගේ ෝහල දිහා බලන්ට ොන්න තරන් දුක්කිිතද දගේ ෝහලටම බිහිත් ගන්ටන මන්ත්‍රී මේ ප ෝබෙන් චන්ද ල්ලන් විල්ලඉන්න නද. ොන පිස් නේද. . අපිට කැකිරේ මිනි හට සිංගප්පුර ෝහල්වල කිරිනේද කිරින මේ බෙහෙත්. හොඳදේ ඔබ උදේ හවා බස්සකේ දුම්රේ දහ දුක් විඳමින් රැකියාවටයනො. ඔයි චන්දෙ ඉල්ලන්ට මේ සන්ධාන ගහගෙන එන මේ අය වැරදිලාවත් ඔබත් එකක දුම්රිය බස්සකේ මේ රැකියාවට යනො එහම මුණ ගැහිල තියෙනවාවදනේද. අහන්ට ගමේ නිවස හැරුණාම තව නිවෙස් කියීයක් තියෙනවාද කියේලා අ්ඩුම ගානයේ ගමෙන් පිට. නිවාසයි එකක් කෝ දෙකක් තියෙනවා මයි? එවිතරක් නම්බදෑ. ආහන්ටකෝ පිචුවටල්ොල තින්න ගේ දුර ඉඩුක් ැඩම් ගැනේද? ට රටව අල්ල හොඳේ ගේ දුර ඉඩ කඩම් ගැන දැන්ග හන්ට වැදගත්න ප්‍රශ්නේ මේ දේශපාලනය කියන රස්සාාව මැති ඇමතිකම් කියන තනතුරුවලට මිච්චර්ම ආදරී ඇයිද කියලහට ආ ඒක තමයි වැදගත්ව ප්‍රශ්නය රටට ජාතියට ආගමට සේවේ කරන්නමද ඔය තරම්ම මේ දේශපාලයට එන්න කියලා හන්ට ඇයිති වෙන රැකිියවලින් රට ජාතියට ආගමට සේවය කරට වැදි කියලා හන්ට ගොනේද ල්ඟට වැදගත්ම පශ්නේ මේ තරම් කෙටි කලකින් මේීතයි රම් කෙටිකලකින් සුපිරි යාන වාහන අරගෙන මහා දන උතුන් බවට පත්තුනේ මේ රැකියාවවෙද කියලා හන්ට හොඳේ එතකොට මේගොල්ලු කියීන දේ තමයි අපි හොරකංකරලා තියෙන නම් පුළුවන් නම් පෙන් නන්ට කියලා. යිතින් පෙන්න්නන්ට හොරකං කරන අඇය කවුරුත් නේද මින්ම්මං හොරකංකලා කියලා අල්ලගෙනඉන්නවාඇ නේද එනිසා මේසා කෙටිකලකින් මහා ප්‍රකෝටිපතියන් බෞ්ට පත්තෙන්ට පුළුවන් ඒ රැකියාව ක්‍රමේ ආන්ට අනි අපිටත් කියල දෙෙන්ට කියලා හොඳේ ඒකයි මේ තරම් මරාගෙන මේ තරම් පැරදිලතුන් මොන තරම් විලිලජ්ජා නැතිවුණත් ආයේ සන්ධාන හදාගෙන නයි මුගටි වෛර අතහැරලා එක්කම කොටයකට ගොඩවැදිලා අපයො හූරකන්ට ඔවු අපේ රටේ ධනේ හොරාකන්ට විටින් විට පාට මාරුකරමින් මෙ අය එන්ටහදන්නේ හරද මෙඇයි එන්ටහදන්නේ. මොකටද කියන එක හරි පැහැදිලි ඒක තේරුම් ගමු කියලා ටෙලිව කිය ඔබට අද මතක් කරනවා ! අමතකවුණානෙ මතක් කරලා මේ පාර එනකොට අහන්ට රට බංකොළොද්ද බංකොළොත් කළේ කෞද කියලත් හොන්දේ. ඔව රට බංකොළොද්ද බංකොළොත් කලේ කෞද කියලත් මතකඇත්තුව ආ ගටාරිය.